Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. Bandula Gunawardena amathithuma prakasha kare me Rupavahini paadu labana aayathanayak aayathane weda karana kattiyata padigiyannawat salli naha kiyala. Amathyawara ehema katha karanakota kohomada nalikawak laaba labanne? Amathyawarayama kiyenakota eka paadu labuna padigiyanna widiyan naha kiyala. Ekama thama hethuwa Rupavahini aayathanaya paadu labanda. Amathyawarata salasumak tiyenna one. ජාතික රූපවාහිනියේ ලාභ ලබන්න ජාතික රූපවාහිනියේ සේවක ප්‍රජාවට පරිගෙවන්න කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. එතුමාට එහෙම අදහසක් තියෙන බව නම් මම දැක්කේ නැහැ. හැබැයි එතුමා මෙතන ජපානයේ පිළිබඳ අපිට පන්තියක් පැවැත්තුවා. පන්තිය පවත්වලා ආදරය කරනවා ගැන සහ ජපානයේ නායකයෝ මොනවද වැඩ කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරා. ජපානයේ නායකයෝ වැඩ කරලා තියෙන විදිහ මම සියසින් දැක්කා. ජපානයේ නායකයොන්ට වඩා බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු අතර අහසට පොළොව වගේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා තමයි ජපාන එතන තියෙන්නේ අපි අද මෙතන ඉන්නේ. නමුත් ඔබතුමාලා අදරත් අමාත්‍යාංශ තුනක් තියාගෙන ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් ජේෂ්ඨ අමාත්‍යාංශ කියලා කියන්නේ මොනවද? තනි අමාත්‍යවරයෙකුට හැන්ඩල් කරන්න පුළුවන් ද අමාත්‍යාංශ තුනක් රටක? මේ රටේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සහ අනාගතය තීරණ කරන ක්‍රියාවලිය තමයි මේ අමාත්‍යාංශ ඇතුලේ තියෙන්නේ. ඒවට කැබිනට් අමාත්‍යවරු පත් වුණා කියලා කැබිනට් අමාත්‍යවරුන්ට ඒවා අයිති නැහැ. ඒවා අයිති මේ රටේ ජනතාවට. ඒ නිසා මේ තණ්හා අධික බව අපේ නායකයන්ගෙන් තුරන් කරන්න ඕනේ. එහෙම තණ්හාව තියෙන නායකයෝ මේ පාර්ලිමේන්තුවට එහෙම මෙතනින් එහාට වළකින්න ඕනේ. ඇයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ? ඇයි බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු හැමදාම පාර්ලිමේන්තුව එන්නේ? ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක රස්සාවල් බෙදනවා. දේශපාලඥයා තමයි රස්සාවල් බෙදන්නේ. මන් දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ලෝකේ කොහෙවත් එහෙම තේරියන්නේ නැහැ. තමන්ට සුසුකම් තියෙනවා නම් තමන්ට රැකියාවක් රටේ හිමිවිය යුතුයි. රට අතහැරලා මිනිස්සු හොෝගාලා පිටරටට යනවා. ඒ යන්නේ තමන්ගේ රටට වඩා පිටරටවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවා. තමන්ගේ රටේ තමන්ට සුදුසුකම් වලට රැකියාවක් නැති වුණාට පිටරට ගිහිල්ලා තමන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා. ඒ අර බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වා වගේ ජපානයේ නායකයෝ වගේ ලෝකේ නායකයෝ වැඩ කරපු හින්දා. ඒ වගේම එතුමා පෞගේ දවස්වල එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් නිවුස් පේපර් චිත්‍රපටිය ලෝකේ සම්මාන උළුවල 8ක විතර සම්මාන ලැබුවා. මේ මෑතක රුසියානු සම්මාන උළෙලක ඒ චිත්‍රපටයේ පිටපත් රචකයන් දෙපළ, ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවළ, අධ්‍යක්ෂක දෙපළ උන් දෙදෙනා කුමාර තිරිමාදුර සරත් කොතලාවල උන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය හම්බුණා. නමුත් හොඳම නළුවා සම්මානය හම්බෙන්න ගියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. සම්මාන උළෙල සංවිධානය කරපු සංවිධායකවරු බලන් ඉන්නවා. හොඳම නළුවා වේදිකාවට එනකන් සම්මාන ගන්න. නමුත් යන්නේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ඒ නළුව දෙන්නගේ තාත්තා වෙන්නේ නැති මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති. හේතුව මොකක්ද? එතුමාට ටිකට් එකක් කරන් යන්න පුළුවන්. හැබැයි එතුමාට ඌමනාවක් නැහැ. කුමාර තිරිමාදුරුවත් සරත් කොතලාවත් එක්කරගෙන යන්න එතුමාට කිසිම ඌමනාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඇයි? තණ්හාව. සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලු. ඒක තමයි මෙවැනි වූ අමාත්‍යවරුන්ගේ ස්වરૂපය ගැන පැහැදිලි කරන්න තියෙන ඉතාම නිර්මාණශීලී උදාහරණය. බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා නිෂ්පාදකවරයා විදිහට වැඩ කරනකොට පාඩලි චම්පික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඒ කියන්නේ හිටපු ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදව් කරලා තියෙනවා. චිත්‍රපටියට බොහොමයක් උදව් කරලා තියෙනවා. ඒ උදව් කිරීම හරහා ලක්ෂ 40ක මුදලක් නැවත බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට ගිහින් දීලා තියෙනවා. කුමාර තිරිමාදුර අඩුගානේ ඒ ලක්ෂ 40න්වත් ටිකට් දෙකක් අරගෙන තමන්ගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අවස්ථාවක් රුසියානු සම්මාන උළෙලක තමන්ට හොඳම නළුවාට හිමි සම්මානය ඔවුන්ගේ අධදකින් ගන්න ඒ අවස්ථාව හිමි කරලා දෙන්න තිබ්බා. ඒකටවත් තමන් සතුටු නැහැ. අනේකාගේ සතුට දිහා බැලලා සතුටු වෙන්න බැරි නායකයෝ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එවැනි ඌ නායකයන් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන්නන්න එපා, ඡන්දේ ප්‍රකාශ කරන්න එපා. ජනතාවගේ සතුට දැකලා සතුටු වෙන්න බැරි නායකයන්ව කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගිහිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා පිළිගත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාව. වෙන්න ඕනේ කිය අනිත් පැත්ත කුමාර තිරිමාදුරයි සරත් කොතලාවල එයාපෝට් එකට ආවට පස්සේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ගිහිල්ලා ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. ලස්සන පින්තූරයක් තිබ්බා පත්‍රය දාලා. ඒ පින්තූරේ එයාපෝට් එකේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා සම්මානේ අතේ තියන් ඉන්නවා. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි සම්මානේ දිහා බලන් ඉන්නවා. ලංකාවට ඇවිල්ලවත් සම්මානේ දෙන්න හදිසියක් නැහැ එතුමාට.